ママカマージ、メイハッツァース、メイカダイヤショアダピテカビレノア、ランカーウェイ、タルナパラプラ、アタリタ、ジャナプリア、マギタネメ、タルニアンギハダワ、ホラー、ガン、ワギ、ウェダガン、アサ、アサイ、エマサイ、ガイケ、ゴダク、バシャーウェイ、ギタガイナカノ、マギタネ、ダミルバシン、イタマット、ダクシャレス、ギタガイナカナ、ロコ、メ、サンパタカピタ、インナ、ボマクシー、メタマイ、ディネシガマギ、ジャイウェイバ。ディネシ、イティング、ワイビレイン、ソースカンダ、ディネシ、キャンダ、アルティング、メ、タミルアルバム、メカノキラランチェカワ、タミルアルバム、コメダ、メダウス、タミルアルバム、ゲレディカランヤノワ、ヨセ、ビデオ、ラスティノ、ヨセ、アルティング、シングルマカシンド、リリースカンド、エケ、ඒ කිත් වීඩියෝ එක ලෑස්ති වෙනවා ඒක තමයි වැඩ මේ මැලේෂියාවේ රැප කෙනෙක් එක්ක සෙලිබ්‍රේෂන් එකක් කරන දවස්වල කතා බහ කරගෙන යනවා වැඩේ ෂා කොහොම හරි වැඩේ කරන්න ඕනේ කියන්නේ පොඩි කාලේ තිබ්බ ඩ්‍රීම් එක ඔව් කොහොම හරි ඒක කරනවා මරු කොහමද මේ රචනයට හම්බුන ප්‍රතිචාර මොකද රචනය කියන්නේ මම මේ කියන්නේ මියුසික් වල ඉන්න දකින්න අහන කෙනෙක් හැටියට දැක්කාම මේ පොඩ්ඩක් අපි ට්‍රෙඩිෂනලි හිතන වා විදිහට වැඩි ඒ කියන්නේ අමුතු ස්ට්‍රක්චර් එකකට තමයි මේ රචනය කරලා තිබේ. ඒක පොඩ්ඩක් කියන්න රචනය හැදුන හැටි ඒ process එක ඒ ඔක්කොම ටික පොඩ්ඩක් කියන්නකෝ මම. ඔව්. ඒ කියන්නේ රචනය හැදෙන්න කලින් ඔය තමරසා, ඔය මමයි මන්නිපය, ඔය set එක හැදුනට පස්සේ මට නිකන් එක ස්ට්‍රක්චර් එකකට කොටු වෙලා ඉන්න කොහොමවත් ආස නැහැ. මට එක එක experiment කරලා සමහර fail වෙන්න පුළුවන්. ඒවයි උනාට මට try කරලා බලන්න ආසා තිබ්බා. ඊට පස්සේ ඒත් එක්කම අර මගේ ඔළුවේ concept එක තිබ්බා. ඒ කියන්නේ මගේ life story එක නුවරළී ඉඳලා කට්ට කාලා කොළඹ ඇවිල්ලා මේ මොකක් හරි තැනකට ඇවිල්ලා ඉන්න ඒක කරගත්ත විදිය ගැන සින්දුවක් හදන්න ඕනේ කියලා. ඔව්. ඊට පස්සේ මම මෙලඩි ඇවිල්ලා නුවරඑළියෙන් ආවා කියන කැලල තමයි ඇත්තටම ඉස්සල්ලාම හදිච්ච කැලල. ඊට පස්සේ මනුයත් එක්ක කතා කරලා ඒකේ කෝරස් එක දීලා පස්සේ යුකිත් එක්ක සෙට් කළා ඔගේ රැප් එක අපි දෙන කතා කරලා ලියලා. වීඩියෝ එකක් කරන්නත් නෙමෙයි හිටියේ. ඊට පස්සේ කමක් නැහැ මේ දැන් කරපේ මම කොන්සර්ට් වල ගැව්වයි සින්දුව. ඊට පස්සේ එන ෆීඩ්බැක් එක හොඳයි. ඊට පස්සේ නික්ලියෝ සමිලත් එක්ක සෙට් කළා වීඩියෝ එක කරලා ඉතින් දැම්මා. ඉතින් ඒකේ තියෙන ඔය මගේ ලයිෆ් ස්ටෝරි එකේ හොඳ උත්තර දෙන්න පුළුවන් නම් සෝස් එක කන්න ඕනේ නැහැ. මේ ස්කිප් කරොත් එහෙම ඔයාලා සෝස් එක කන්න වෙනවා. වෙනවානේ. ඔව්. සෝස් කන්න නැහැ මම අද ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දීලා කොමත් යනවා. හරි බලමු. අපි පළවෙනි ප්‍රශ්නේ ගමු මුලින්ම. හා. ඔයා ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ අකමැතිම ගායකයා කවුද? ආ එහෙම ඒවා අහනවනේ. අකමැතිම ගායකයා. ඔයාට හේතු දක්වන්න පුළුවන් ඇයි අකමැති කියලා. හැබැයි මම නමක් කියන්නේ. අකමැතිම ගායකයා අනුෂ්කුදා. නෑ නෑ ඒක බොරු. අනුෂ්කුදාන්ට කියන්නේ. යාළුව කරේ කියන්නේ නෑ. එහෙනම් අකමැතිම ගායකයා අකමැති ගායකයා ඔයා. මොකද එතෙන් පළවෙනි සින්දුවේ පස්සේ සින්දු කරේ නෑ. හින්දා මම ඔයාලට දැන් කැමති නෑ ඇත්තට. reasonable answer ගන්න පුළුවන් ඒ answer එක. හරි. thank you. එතකොට දෙවැනි ප්‍රශ්නෙට අපි යන්නේ. දෙවැනි ප්‍රශ්නේ මම ඔයාගෙන් අහන්නේ ඔයාට හිටපු අන්තිම girl friend ගේ නම මොකද්ද? අන්තිමට හිටියේ ඒ කියන්නේ. එන තමයි එහෙම. සූස් කියන්නේ. හරි. ඒක අන්තිමට හිටියේ girl friend ගේ නම කියන්නේ දැන් දැනටත් girl friend කෙනෙක් ඉන්නවද? එයාට ඉස්සල්ල හිටියේ එක්කද? ආ එයාගේ නම කියන්න ඕනේ. ඉන්න මේ හරියට මතක් කරන අන්තිම හිටියේ කවුද කියලා. මේ අන්තිම හිටියේ රෙහාන කියලා ගර්ල් කෙනෙක්. රයිට්. දෙවෙනි එකත් හිටියා. ආ නෑ. මේ නෑ රෙහාන. කියා රෙහාන නෙමෙයි ඊට පස්සේ හිටියා නේ එන්න. කියන්නේ. මේ ඊට පස්සේ හිටියා ඉතින් අපරාධ මේ මම ඉල්ලන්නා ගත්තනේ මේ රෙහාන කියලා පාඩු ඉන්න තිබ්බා. මේ රෙහානට පස්සේ ගර්ල් කෙනෙක් හිටියා. සොනාලි කියලා. හරි ඒ ප්‍රශ්නට සාර්ථක උත්තර දුන්නා මම ඊළඟට වාගෙන් අහන්න කැමති ඔයා ලංකාවේ අකමැතිම බෑන්ඩ් එක මොකක්ද අකමැතිම බෑන්ඩ් එක කියන්නේ බීට් බෑන්ඩ් නැත්නම් ඒක ඕන එක ප්‍රශ්න පොදු එකක් ඔක්කල ඒ බෑන්ඩ් එකක් තියෙනවා ඒක මට එකපාර බෑන්ඩ් එකක් තියෙනවා බෑන්ඩ් එක තමයි චිලි පේස්ට් මම ඒකට කැමති චිලි පේස්ට් වඩ කැමති දෙන්නෙත් නැහැ නම හදි ඒක මට අතර මේ බෑන්ඩ් එකක් තියෙනවා බොරු කියන්නේ බෑ අනුස්කල ගෙවල් පැත්තේ දෙන්නේ දැන් කොල්ලෙක් දාලා චිලි පේස්ට් බෑන්ඩ් එක නැත්තම් මේකේ වැඩක් නැහැ
නැව උත්තර දෙන්න තමයි. උත්තර දුන්නොත් කමක් නැහැ. අපි මොකද ඊළඟ කොහොමද කන්න වෙනවද? කොහොමද එකක් කන්න වෙනවා. අර පොඩ්ඩ වෙනස් කරලා තියෙන ඉස්සලා ස්ට්‍රක්චර් එක නෙමෙයි. හරි. හතරවෙනි ප්‍රශ්නේ මම ඔයගෙන් අහන්න යන්නේ ඔයාට ලංකාවේ කවුරු හරි ෆේමස් කෙනෙකුට සිර දඬුවමක් දෙන්න ඔතොරිටි එක ලැබෙනවා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් දෙන්න. ඔකාවද තෝරගන්න. මෙයා දේශපාලඥයෙක් වෙන්න පුළුවන්, මියුසිෂන් කෙනෙක් වෙන්න පුළුවන්. දේශපාලඥය ඔක්කොම දෙන්න බෑනේ. එහෙම බෑ. මොකද එහෙනම් අපිත් දෙනවනේ. මට එක නමක් තියෙනවා නම කියන්න කැමති නෑ මේ ෆීල්ඩ් ගේම් එකෙක් මම මාලා ආසයි නම කියන්නේ නම කියන්න බෑ මම තාම අලුතෙන් ඉන්නේ එකෙක් ඊට පස්සේ මට ප්‍රශ්න මම වෙන කාගෙන නමක් හැබැයි කියන්න නෑ ඉතින් දැන් ඒකනේ ඔරිජිනල් ලාන්ස් එක හැම එකම වෙන කාගෙන නෑ ඔරිජිනල් ලාන්ස් එක නේ හරි ඔරිජිනල් ලාන්ස් එක කියලා මම වෙන නමක් කිව්වොත් ඔයාලට ගන්න වෙනවද දන්නේ නැත්තර ඔව් ඒ කියන්නේ ගායකයෙක් සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න ඕනේ ඔව් මරන්න දඬුවම එහෙම මට මිනිස්සු මරන්නයි තියන්නේ නිකන් මේක මම තරඟ හින්දම මේ සෝස් කන්න කැමති නැති හින්දා මම සෝස් කන්න ආස නැති හින්දා මට ගැස්ට්‍රයිටිස් තියෙන හින්දා මම උත්තරයක් දෙනවා මට හැමදේටම නේ මම ගැස්ට්‍රයිටිස් ලොකු මේ ආඩ දෙන්නේ මරන්න දඬුවම නේ වයර් බෑන්ඩ් එකේ ඉංජිනේට දෙනවා විනෝද් මෙල්පිටිය විනෝද් යාලේ කේම කරන්න බෑ නෑ නෑ ඌට මං කැමති නෑ පොඩ්ඩක් තු කරන්නේ මහා කාලා කන්නේට මං ඌට මරන්න දඬුවම දෙන්න හරි එහෙනම් අපි විනෝද් මෙල්පිටිය කියලා උත්තරේ බාර ගන්නවා පස්වෙනි ප්‍රශ්නේ ඔයාට ලංකාවේ කවුරු හරි ෆේමස් සිර දඬුවම් බින්දින කෙනෙක් සිර කරුවෙක්ව නිදහස් කරන්න වෙනවා ඔතොරිටි එක ලැබෙනවා එතකොට ඔයා නිදහස් කරන්න කාද මට නිකන් ඔප්ෂන් තුනක් දෙන්න මේගොල්ලන් තමයි සිර ගත වෙලා ඉන්නේ කියලා දැන් මට හිතා ගන්න බෑ කවුද හිරයන්නේ මගේ ඉන්නේ යාළුවෝ ඔක්කොම හිරයන්න ඕනේ මුින් පළවෙනි ඔප්ෂන් එක තමයි දෙවෙනි ඔප්ෂන් එක තුන්වෙනි ඔප්ෂන් එක ඒ තුන්දෙනාගේ එක්කෙනෙක් වාට රිලීස් කරන්න අවස්ථාව ලැබෙනවා ඒ රිලීස් කරලා අපිට කැමති දේක් මේ මනුස්සයර කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. රිලීස් කරලා මේ මනුස්සයා සමාජගත වෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා يعني ප්‍රශ්නයක් එන්න එපා. ඒ තුන්දෙනාම හිරේම දිගටම ඉන්න ඕන. ඒ මං හිතන මිනිස්සු තුන්දෙනාටම සමාජයට සුදුසු නෑ කියලා. එහෙනම් මම අමාරුවෙන් සෝස් කරනවා. හරි. එහෙනම් ඔයාට තියෙන්නේ අපිට ලැබිලා තියෙන දරුණුම සෝස් එක. මේක the bomb beyond insanity. තේරෙනවද? මේ කන්න ඕනේ. තව තියෙන එක කන්න ඕනේ. මේකල්ල මේකල්ලද? ඒ කියන්නේ සෝස් මන්නේ ගා ගන්න ඕනේ. ඔයා ගා ඔයා දාගන්න. මම අතින් අරන් කන්නන්නේ මේ ගැරපුවක් නැහැ නේ. හරි හරි එහම අවුල. ඔයා අරගෙන ඒක උඩට දාගෙන කන්න. සෝස් නම් මොනාද? එහෙම නේ හරියට දාගන්න. මේ අත වෙමු. මේ මේකට දාගන්න. මේ අපර පොඩ්ඩක් දාගන්න. ඔව්. සිරි සුමනේ. නේද? කන්න ඕනේ නේ. ඔව්. මන් දන්නා මෙතන ඉඳන් සරම සෝස් එක ඕකේ කියලා මේ ඉන්න ලා ඉන්න මම මේව කන්නේ ඒ බනිස්සරි කෝ වතුර එක හරි කුණහරප කියන්න පුළන්ද පුළුවන් ඊවස සිංහල කුණහරප ගම සැර යනවා මේවා සැරද බ්‍රෝ අම්මා හොඳයිද කොහොම ඇස්සලින් සැරප් එනවා නෑ ආදර හිතනවා ආදර නේද සැර රයිට් එරන් සක්සස්ෆුල් يعني සැරප් සැර සෝස් එක කාල මම හිතන්නේ බොහොම අමාරුයි කෑ කෑ දුක දරාගෙන ඉන්නවා ආගෙන එන්න එන්නද සැර එන්න ඔව් හැතන පොඩ්ඩක් අස්සරනේ අපි වගේ මිනිස්සුන්ට संबंध सिंधु හරි අපි වර්ඩ් ජෙනරේටර් එක ඔන් කරමු මේක සරයිනේ රයිට් අපිට හම්බෙලා තියෙන වචනේ තමයි පොළව පොළව බිම يعني පොළව බිමට සම්බන්ධ ප්‍රශ්න මේ අර සරයිනේ සරයි පොළව අහස පොළව වට පිටාව නෑනේ අහසේ රැඳෙන්නේ අහසේ මාලිගා තනුවට අපි පොළවේ සිටින්නේ සින්දු කියන්න පුළුවන් හොඳට එච්චර ඇදිද හරි ඒ ඇදි අපි ඊළඟට යන් ඔයාලට ඒ වගේ සංස් තුනක් කියන්න තියෙනවා ඊළඟට යන්
random word generator. Right. අපිට හම්බ වෙලා තියෙන වර්ඩ් එක තමයි මීවිත. මීවිත පිරුණා මැදියම් රැ. ඔබ නැති පාළුව දනුණා මේ සිද්දු ගන්න බෑ. මීවිත පිරුණා මැදියම් රැ. ඔබ නැති පාළුව දනුණා ඉවසුම් නෑ. ඇදිනේ. හරි. සිද්දු දෙකක් තුවා තව එක සිද්දුවක් කියන්න තියෙන්නේ දිනේෂ්. අපි යන් random word generator. Right. ඔයාලට ඊළඟට ලැබිලා තියෙන word එක තමයි තාත්තා. ඒ කියන්නේ පියගුණ ගීතයක් ගායනා කරනවා. තත්ත තතර පැටිය තාත්තා. තත්ත. පුතා වගේ තර පැටිය තාත්තියතේ දොයි. තාත්තියතේ දොයි පුතේ තාත්තියතේ දොයි. හරි. හරි. Right, එහෙනම් දිනේෂ් ඉතාමත්ම සාර්ථකව අපේ ප්‍රෝග්‍රෑම් එකට මුණ දුන්නා. ඉතින් දිනේෂ් thank you ප්‍රෝග්‍රෑම් එකට ආවට. බොහොම තුසුවේ. ඔයා enjoy කරන්න ඇති කියලා හිතනවා. අනේ හොඳටම enjoy කරලා සෝස් එක. මේ එහෙනම් ජය වේවා. කරන කියන වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට එන්න තියෙන සින්දු ඔයා අපිට අනාගතයට ඉන්න තරුණ ගායකයෙක් මේ ඉන්ඩස්ට්‍රි එක ඉස්සරහට ගෙනියන්න. ඒකින්ද all the best කියලා wish කරනවා. Thank you. අනේ ඔයා 30 මිනිත් සින්දුක් කළා දාන්න. ඔයා බලාගෙන ඉන්න මම ඔයාලට දඩ thank you. Thank you. Thank you. දයිය ෂෝ එක වගේ අලුත් ලස්සන YouTube ෂෝ ඔයගලන්ට බලන්න පුළුවන් කමාසිලා channel එකෙන් subscribe කරලා full support දෙන්න. ඉතින් මේ channel එක තව ඉස්සරහට ගෙනියන්න. ජය වේවා. එන අපි ගිහිල්ලා එන්න මේ දයිය ෂෝ.